ಗೊನ್ನದಲ್ಲಿ ಹೆಟ್ಟವಸರಕ್ಕೆ ಪ್ರಮಾದ ದೋಷ ಕೃತಿಯ ಮಾತವೆತಿ ಸವನತಾವುದೇ ಹೆಟ್ಟಿ ಡಿವೇದಕ್ಯಾನ್ ಉಪನ್ ಹಪನ್ ಪುತ್ಕಲೈನ್ ವಿಯುತೋಯ್ ಎ ಹಪನ್ ಕಮ್ಮಿರಿದ ಕ್ರಿಮೇದಿದ ಪ್ರಮಾದ ದೋಷ ನುಪಿರವಾನವೇ ಎಸಿದು ಪ್ರಮಾದ ದೋಷ ಪಿರವಂತು ಅಪಗೆ ಬಲವತ್ ಕಣಗಾಟುವ ಕಿ ಪಮನಿನ್ ವರದ ಮೆಕೆ ನೊಯನ್ನೆ ಎ ತರಂಗ್ಯಾಕ್ ಬವಡ ಪತ್ತ ವಾಯು ತಲೆಯ ನಿನ್ನಾದವನ ಪೆಮಿನಿ ಎಪ್ಪಮಣ ಕ್ರಮ್ಮದೈ ತವದ್ದೇ ಲಿಖಿತ ಮಾದ್ಯತೆ ಕರ್ಣ ದೇವದತ್ತು ಮಂದಿನ್ನವ ಕೆಸೇನಂ ಅತಪಾಯ ದಿಗಹರ ನಿವೇದನ ಕಟಯುತು ಕರಂತ ಸ್ವದೇಶ ಸೇವೆ ನಿವೇದಕೆಂಟ ವಡ ಕಡಿನಂ ವೀಮಟ ವಿರನ್ ಸೇವೆ ನಿವೇದಕೆಂಟ ಸುಧುವನು ಐಕೀತ ವಡಸ್ಟಹನ್ ನಿವೇದನಾದಿ ಪ್ರಚಾರಕ ಅಮತರು ವಿರಂದನ್ಯಂ ಪ್ರಚಾರ ಕರೆಯುತು ಹೇನ್ ವಿರಂದನ್ಯಂ ದೇವರ್ಗ ಕೆ ಕಳಿತುಮನ ಪಟಿಕತಿಕ್ಕರ ವಿರಂದನ್ಯಂ ಸಹ ಸಜೀವಿ ವಿರಂದನ್ಯಂ ಎನ್ವೇನು ಪಟಿಕತಿಕ್ಕರ ವಿರಂದನ್ಯಂ ವಾದ್ಯಕರಣಿ ಕ್ರಿಯಾಕಾರಿ ಸಹಕಾರ ತುಮನ್ ದನ್ನಿಮ ಕವಸನ್ನ ವಿಕಸ ನಿವೇದಕ್ಕೆ ಮೈಕ್ ಅದರ ಪ್ರಯತ್ನ ಕೂಡ ಟಂಗ್ ಟಿಂಗ್ ಟುಂಗ್ ಗೆಸಿಯುತ್ತೆ ಇನ್ ಪಸು ತಾತ್ವನ್ನು ದನ್ನಿಮಕ್ಕೆ ಮಿತ್ರ ನಿವೇದಕ ತುಮನ್ವಿಸಿ ನಿ ಅವಸ್ಥಾವೇ ನಿಮಗೆ ಬೇಕು ದನ್ನಿ ಎಂದು ತಿಳಿಯುವ ನೀ ತನ್ನಿಮ್ ಯತುಳ್ಳೀನೇಕರ ವಿನಮ ಗುಣ ಕೊಡುತ್ತೆ ಬರವ ತನ್ನ ಪ್ರಚಾರ ಕಲಿತು ವೇಲವನ್ನು ಸಹ ಅನುಪಿರುವಿಲ್ಲ ದಕ್ಕಿನ ವಿನಮ ಪತ್ರಿಕಾವಾಗಿದ್ದು ತಿಳಿಯುವ ಇಟು ಅನುಕೂಲ ದನ್ನಿಮ್ ಪ್ರಚಾರ ಕಲಿಯುವುದು ಎಂ ಹೇಕಿನ್ ಪತ್ರಿಕಾವಟ ಅನುವ ದನ್ನಿಮ್ ಪ್ರಚಾರ ಸುತ್ತು ನೋವು ಹೊತ್ತಿ ವಾಕ್ಯವ ನಿವೇದಕ ತುಮನ್ ಗತುತುವ මේ සිද්ධියට අදාළ නිවේදක රත්නයට පැවරීතු වුණේ දවසේ අවසාන සේවා මුරයයි කිසිදු ප්‍රමාද දෝෂයකින් තොරව සේවා මුරය කරගෙන යාමට තුවන්ට හැකි වුණා දැන් දවසේ අවසාන වැඩසටහනයි ඒ ඔබේ ඉල්ලීමය ඒ ගීත අතුරතුර වෙළඳැන්වීම කීපයක් ප්‍රචාරයට නිමිතව තිබුණා පටිගත කළ වෙළඳැන්වීම කීපය නිසිසේ ප්‍රචාරය කළද සජීවි වෙළඳැන්වීමක් තමාට කියවීමට ඇති බව නිවේදක තැන් දුටුවේ ඔබේ ඉල්ලීම තෙරේ අවසාන ගීතය ප්‍රචාරය වෙමින්ට වේදී දැන් ගීත්‍යවසන්න විකස දැන්නින් ප්‍රචාරය කළ යුතුයි. නමුත් උග්‍රම ප්‍රශ්නය නොවේ. වෙළඳැන්වීම ඉල්ලීම් තීරය අතරතුර තුන්වරක් කෙව යුත්තක් බව අදාළ පත්‍රිකාවේ සඳහන් වීමයි. මොන පහ කරන්නද? යාපද මැදිරිය සරණ ක්‍රියාකාරී සහකරු දොළුව කසයි. මොකද දැන් කරන්නේ? ක්‍රියාකාරී සහකරසිය යම් හේකින් මේ දැන්නින් ප්‍රචාරය නොවුනේ නම් මේට නිවේදක තුමන් වග කිය යුතුයි. සමහර විට වෙළඳැන්වීම සම්පූර්ණ ගාස්තුව තමාගේ ණය කර ගැනීමටත් හැකි. ගීතයේ දවසන් වේගෙන යයි නිවේදක තර මොහොතක් කල්පනා කරය යාපත මැදිරි සහකාර ක්‍රියාකාරකයා වික්ෂිප්ත විය ගීත අවසන් විය වෙළඳ දැන්වීම සහිත කොළය අතරගත් නිවේදක තුමන්නේ කියවේය පැහැපත් සමක් සඳහා පාවිච්චි කරන්න ලෝප්‍රා ප්‍රසාදය දුනු ෆර්න්ස් ඩ්‍රීම් ෆ්ලවට ඇල්ක චක්න ටිංචුන් පැහැපත් සමක් සඳහා පාවිච්චි කරන්න ලෝපුරා ප්‍රසාදය දුනු ෆර්න්ස් ඩ්‍රීම් ෆ්ලවට ඇල්ක ටම්ටිංටුන් පැහැපත් සමක් සඳහා පාවිච්චි කරන්න ලෝපුරා ප්‍රසාදය දුනු ෆර්න්ස් ඩ්‍රීම් ෆ්ලවට ඇල්ක ටම්ටිංටුන් එක දිගට එක දැන්වීම එක හුස්මට එක ආරට තුන් වරක් කියවු නිවේදක තුමන් දවස විකාශනය අවසන් කළේය ප්‍රශ්නචාරාත්මක වැඩසටහන් මෙහෙවන නිවේදකවරුන් ඉතාම සැලකිලිමත් යුතුය වනවා ප්‍රශ්න තමාගේ මුවෙන් නැගුණ දේ සකස් කර ඇත්තේ වෙනත් තුමෙකු විසින් ඔබට ප්‍රශ්න නිවේදකයා දකින්නේ ඒ මුහුතේමයි එයින් සාමාන්‍ය දැනීම් පිළිබඳ හොඳ අවබෝධයක් නිවේදක රත්න තුර තිබිය යුතු වනවා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක නිවේදකයා මෙසේ ඇසීය හොඳයි ඔන්න ඔබට ලැබෙන ප්‍රශ්නය මහල්ලා සහ මුහුත යන ලෝ ප්‍රකට නවකතාවේ ලේඛකයා කවුද තරගයට පැමිණ සිටි ඉතා සුවෙන් කතා කරන සිසුවෙක් ඇහෙන නැහෙන හඬින් මෙසේ කී ඈර්නස්ට් හෙමිංවේ නිවේදකයා තෝසව ප්‍රේක්ෂකගාරට පොරසන් ගසීමට සංඥා කරමින් මෙසේ හඬගී හරියට හරි ඈර්නස්ට් හෙමිංචේ ඔබට හෙමිංවේ වෙනුවට හෙමිංචේ යයි කියවෙනි තම වැරදිමේ රසම අවස්ථාවත් විදිහ දෙවලංශයේ නිවේදක රත්නයක් ඔය ලංකාවේ පමණක් නෙවෙයි දකුණු ඉන්දියාවේ පවා එක ජනප්‍රිය වුණු අතිශය ජනප්‍රිය නිවේදක රත්නයක් ඔහුගේ නම අවසන් වේ රාජා යනුවෙන් අපි ඔහුට පීබී රාජාය කියන නමටක් පදමු තම ජනප්‍රියතම වැඩසටහනව අවසන් කළේ මෙලෙසින් මා ඔබේ හිත ආදරණීය නිවේදක පීබී පීබී ඔහුගේ නිපමණයි රාජා යන ගීතවත් ගේන ගීක ඛණ්ඩයක් අඩංගු තැටියක් වේ නිවේදකයාගේ අවසන් වචන අවසන්වත්ම ක්‍රියාකාරී සහකාර අර්ගී ඛණ්ඩ වාදනය කරයි අලුත් වැඩකි මා ඔබේ හිත ආදරණීය නිවේදක පීපී රාජා යනුවෙන් ගීතය අවසන් කරන්නේ විකාශන වෙනවා දැන් ඉන්නේ නිවේදකින්ට මේක මේ අත්දැක බලන්න පුළුවන් ගීතවල තියෙන තමන් කරේ නම් තියෙන කොටස් වලින් වෙනසක් කරන්න පුළුවන් කතරම් මේකද එක් දිනක් සුපුරුදු පරිදි රාජාතුමන් වැඩසටහන් ඉව කළා
මේ ඔබේ හිත අතරට නේදක පීපි රානි ක්‍රියාකාරී සහකාර වාදනය කොට තිබුණේ ඒතටියම වෙනත් තැනක තිබූ රාණි කියන කොටසයි. එක් යුගයකදී නිවේදකතුමන්ට අසන්නන් සමග කර්මක පෞද්ගලික සංවිධානයට අවසර ලැබුණා. මේ අවසරය තුනේ ගුවන්විදුලි මාධ්‍යයේ පමණක් බව සිත බාගත යුතුයි. ඒ කාලේ ඔබේ ලිම්තිර ඉදිරිපත් කර දී අසන්නන්ගේ නම් අතරට තව තවත් වාක්‍යංශ එකතු වුණා. මෙලගේ ලිම්බපටයි ගම්පහකසම් විශේෂ සූර්ය නිර්මල විශේෂ සූර්ය සමකන්න ඖෂධි මහනු රණුෂ බුද්ධික නලිකම් ඡන්ද සිරිපතරණ අල්ලවිදි නලිකම් පාරට බස්සක් දෙන්න නේද? ගාලි චන්ද්‍රාණි විතා වගේ කියන්නට පුළුවන්. තවදිනක ඔබේ තීරක මෙසේ කියන ලෙසනි මාතර ඉන්ද්‍රාණි පුෂ්පාණි ගාලි මොනිකා ප්‍රනාන්දු පිළාන්දුල සෝමාරන්න සේද ඕ සෝමායු පාර්සල ලැබුණ ස්තුති මේක මේ කුමාර් සහ පැටි දිනක එක අභිහිත නිවේද කරත්නකට බරපතල වරදක් කරන්නට සත්‍යය. වෙන අවස්ථාවලදී හදිස්සිය වැරදි සිදුවද මේ සැරසුම් කොට කරන ලද වරදකි. ඔබද අවසන් සේවා මුරිය භාරගෙන එතුමන් සන්ධ්‍යාවේ නිවස නැද්දී සිය පොතුමන් නැමුතු ඔහු පුතා අතවයා රෑ වෙනකල් රේඩියෝ කහන්න ඕන. විකාශනය අන්තිමේදී ජාතිගේ වාදනට පස්සේ රේඩික වහන්න එපා. ඊට පස්සේ මං පුතාට එකින් කතා කරනවා. සාමාන්‍යයෙන් ජාතික ගීත අවසන් වුණත් සමගම අසන්න සියල්ල ජාතික උපචාරය යන්ත්‍ර වසා දමත් විකාශනගාරවල සම්ප්‍රේෂණ යන්ත්‍ර දක්වන කෙරෙත්. නමුත් ඒ යුගයේ තුනේ වෑල් යන්ත්‍ර බැවින් අක්‍රිය කිරීමෙන් පසුවද සියලු වෑන් නිමියනතුරු සම්ප්‍රේෂණ කටයුතු සිද්ධ වෙනවා. රාත්‍රි සේවා මුරේ කටයුතු කළ යටකී රාජකීය නිවේදක රත්නය සුපුරුදු පරිදි විකාශය අවසන් කරා. දැන් ජාතික ගීත වාදනය වේ. ජාතික අවසන් යාබද මැදිරේ ක්‍රියාකාරී සහකාර යන්ට සැරසේ. තප්පර 10ක් 15ක් පමණ ගෙවී ගිය එවන විට සෑම අසන්නකුම ගොඩනදලේ වසාද මෑතැයි නිවේදකතුමන් සිතය සෙමින් සීවේ ඒ අතුරගත් ඔහු මයික් ඇදර ප්‍රයාත්න කර ගොඩයිට් පුතා කිය පුතා ගෙදර සිට අසා සිටියේ. නමුත් කාශනාගාර කාල්මක නිධාරි තුමකොට මේ රාත්‍රී සුභ පැතු මැසලෙන් වැඩේලිය. ගොඩනදලේ 60 වසරක ප්‍රමාද දෝෂකෘතිය මාතවෙතේ සවනතව දෙහැට්ටි. නිවේදකයන් උපන් හපන් පුත්කලයෙන් විය යුතුයි. යහපන්කම් මිලදක්වීමේදීද ප්‍රමාද දෝෂ නොපෙනවා නොවේ. එසිදු ප්‍රමාද දෝෂය පිළිබඳ අපගේ බලවත් කණගාටුව කි පමණින් වරද මැකේ නොයන්නේ තරංගයක් බවට පත්ව වායු තලයේ නින්නාද වන පැමිණි. එපමණ ක්‍රම මතෙහි තවත්දේ ලිඛිතු මාධ්‍යයට කරන දේවදත්තතු මන්දින්නවා. කෙසේ නම් අතපය දිගහැර නිවේදන කටයුතු කරම්ද? ස්වදේශ සේවය නිවේදකයන්ට වඩා කඩිනම් වීමට වෙළඳ සේවය නිවේදකයන්ට සිදුවන ඓකීත වැඩසටහන් නිවේදන ආදී ප්‍රචාරයට අමතරව වෙළඳ දැන්වීම ප්‍රචාරය කළ යුතු හේ වෙළඳ දැන්වීම දෙවර්ගයක් එකල තිබුණා. පටිගත කළ වෙළඳ දැන්වීම සහ සජීවි වෙළඳ දැන්වීම යනුවෙන් පටිගත කළ වෙළඳ දැන්වීම වාදනය කරන්නේ ක්‍රියාකාරී සහකාරතුමන්. දැන්වීමක් අවසන් වූ විකස නිවේදකයා මයික් අතුරු ප්‍රයත්න කර ටං ටිං ටුං ගැසිය යුතුයි. ඉන්පසුව තවත් වෙළඳ දැන්වීමකි. මෙතර නිවේදකතුමන් විසින් මේ අවස්ථාවේදී මුඛ්‍ය යුතු දැන්වීම තිබෙනවා. මේ දැන්වීම යතුරුලීනය කර වෙනම ගොනු කොට තිබෙනවා. දැන්වීම ප්‍රචාරය කළ යුතු වේලාවන් සහ අනුපිළිවෙල දැක්වෙන වෙනම පත්‍රිකාවක් ද තිබෙනවා. ඊට අනුකූලව දැන්වීම ප්‍රචාරය කළ යුතුයි. යම් හේකින් පත්‍රිකාවට අනුව දැන්වීම ප්‍රචාරය සිදු නොවුණොත් ඒ වාක්‍යම නිවේදකතුමන් ගත යුතු වෙනවා. මේ සිද්ධියට අදාළ නිවේදක රත්නයට පැවරිය තිබුණේ දවසේ අවසාන සේවා මුරයයි. කිසිදු ප්‍රමාද දෝෂයකින් තොරව සේවා මුරය කරගෙන යාමට එතුමන්ට හැකි වුණා. දැන් දවසේ අවසාන වැඩසටහනයි. ඒ ඔබේ ඉල්ලීම එහි ගීත අතුරතු වෙළඳ දැන්වීම කීපයක් ප්‍රචාරයට නිමිතව තිබුණා. පටිගත කළ වෙළඳ දැන්වීම කීපය නිසිසේ ප්‍රචාරය කළද සජීවි වෙළඳ දැන්වීමක් තමාට කියවීමට ඇති බව නිවේදක තැන් දුටුවේ. ඔබේ ඉල්ලීම තෙරේ අවසාන ගීතය ප්‍රචාරය වෙමින් තිබේදී දැන් ගීත අවසන් වූ විකස දැන්වීම ප්‍රචාරය කළ යුතුයි. නමුත් උග්‍රම ප්‍රශ්නය නොවේ. වෙළඳ දැන්වීම ඉල්ලීම් තීරය අතරතුර තුන්වරක් කෙවෙ යුත්තක් බව අදාළ පත්‍රිකාවේ සඳහන් වේවායි. මොන පා කරන්නද? යාපද මැදිරිසරණ ක්‍රියාකාරී සහකරු දොළුව කසයි. මොකද දැන් කරන්නේ? ක්‍රියාකාරී සහකරසිය යම් හේකින් මේ දැන්වීම ප්‍රචාරය නොවුනේ නම් එයට නිවේදකතුමන් වග කිය යුතුයි. සමහර විට වෙළඳ දැන්වීමේ සම්පූර්ණ ගාස්තුව තමාගේ ණය කර ගැනීමටත් හැකි. ගීතයේ දවසන් වේගෙන යයි. නිවේදකතර මොහොතක් කල්පනා කළේය. යාපද මැදිරි සහකාර ක්‍රියාකාරකයා
වික්ෂිප්තවය ගිත අවසන් වය වෙනද දැන්වීම සහිත කොළේ අතරගත් නිවේදක තුමන්නේ කියවේය. පැහැපත් සමක් සඳහා පාවිච්චි කරන්න ලෝප්‍රා ප්‍රසාදය දුනු ෆර්න්ස් ඩ්‍රීම් ෆ්ලවටල්ක චක්ටිටු. පැහැපත් සමක් සඳහා පාවිච්චි කරන්න ලෝපුරා ප්‍රසාදය දුනු ෆොන්ස් ට්‍රීම් ලවටක් ටක්ටිටු. පැහැපත් සමක් සඳහා පාවිච්චි කරන්න ලෝපුරා ප්‍රසාදය දුනු ෆොන්ස් ඩ්‍රීම් ෆ්ලවටක් ටක්ටිටු. එක දිගට එක දැන්නේම එක හුස්මට එක ආරට තුන් වරක් කියවු නේදක තුමන් දවස විකාශනය අවසන් කළේය. ප්‍රශ්නචාරාත්මක අඩස්ටහන් මෙහෙවන නිවේදකවරුන් ඉතාම සැලකිලිමත් යුතුවනවා. ප්‍රශ්න තමාගේ මුවෙන් නැගුණ දේ සකස් කර ඇතේ වෙනත් තුමෙකු විසින්. ඔබට ප්‍රශ්න නිවේදකයා දකින්නේ ඒ මුක්තියමයි. එයින් සාමාන්‍ය දැනීම් පිළිබඳ හොඳ අවබෝධයක් නිවේදකරත්න තුර තිබිය යුතුනවා. ප්‍රශ්න විචාරාත්මක වැඩස්ටහනක නිවේදකයා මෙසේ ඇසීය. හොඳයි, ඔන්න ඔබට ලැබෙන ප්‍රශ්නය. මහල්ලා සහ මුහුද යන ලෝ ප්‍රකට නවකතාවේ ලේඛකයා කවුද? තරගයට පැමිණ සිට ඉතා සුමින් කතා කරන සිසුවයක් ඇහෙන නැහෙන හඬින් මෙසේ කී ඈර්නස්ට් හෙමිංවේ. නිවත ඛ්‍යාතෝසව ප්‍රේක්ෂකගාරට පොරසරන් ගැසීමට සංඥා කරමින් මෙසේ හන්නගේ හරියට හරි ඈර්නස්ට් හෙමිංචේ. ඔබට හෙමිංවේ වෙනුවට හෙමිංචේ යයි කියවෙනි. තම වැරදිමේ රස්සම අවස්ථාවත් විදිහ දෙවලංශයේ නිවේදක රත්නයක්. ඔ ලංකාවේ පමණක් නොව දකුණු ඉන්දියාවේ පවා එක ජනප්‍රිය වුණු අතිශය ජනප්‍රිය නිවේදක රත්නයක්. ඔහුගේ නම අවසන් වේ රාජා යනුවෙන්. අපි ඔහුට පීබී රාජාය කියන නමටක් පදමු. තම ජනප්‍රියතම වැඩසටහනව අවසන් කළේ මෙලෙසින්. මා ඔබේ හිතාදර නිවේදකා පීබී පීබී. ඔහු කියන්නේ පමණයි රාජා යන ගීතවත්ව ගැයෙන ගීක ඛණ්ඩයක් අඩංගු තැටියක් වෙයි. නිවේදකයාගේ අවසන් වචන අවසන්වත්ම ක්‍රියාකාරී සහකාර අර්ගී ඛණ්ඩ වාදනය කරයි. අලුත් වැඩකි මා ඔබේ හිතාදර නිවේදක පීපී රාජා යනුවෙන් ගීතය අවසන් කරන්නේ විකාශන වෙනවා. දැන්ගෙන නිවේදකින් තමයි මේක මේ අත්දැක බලන්න පුළුවන්. ගීතවල තියෙන තමන්ගේ නම් තියෙන කොටස් වලින් වෙනසක් කරන්න පුළුවන්. කතරම් මෙහෙරිද එක් දිනක් සුපුරුදු පරිදි රාජාතුමන් වැඩසටහන් ඉව කළා. මේ ඔබේ හිතාදර නිවේදක පීපී රාණි ක්‍රියාකාරී සහකාර වාදනය කර තිබුණේ ඒ තැටියම වෙනත් තැනක තිබූ රාණි කියන කොටසයි. එක් විගකදී නිවේදකතුමන්ට අසන්නන් සමග කරමක පෞද්ගලික සම්පීමට අවසර ලැබුණා. මේ අවසරය තුනේ ගුවන් විදුලි මාධ්‍යයේ පමණක් බව සිත බාගත යුතුයි. ඒ කාලේ ඔබේ ලිම් තිර ඉදිරිපත් කරදී අසන්නන්ගේ නම් අතරට තව තවත් වාක්‍යංශ එකතු වුණා. මිරගේ ලිම්පටයි ගම්පහකසම් විශේෂ සූර්ය නිර්මල විශේෂ සූර්ය සමකන්න ඖෂධි මහනු රනුෂ බුද්ධික නලිකම් චන්ද්‍ර සූර්ය පතරණ අල්ලවිදි නලිකම් පාරට බස්ස දෙන්න නේද ගාලි චන්ද්‍ර අනිවිතා වගේ කියන්න පුළුවන්. තවත් දිනක ඔබේ තීරක මෙසේ කියන ලෙසනේ මාතර ඉන්ද්‍රාණී පුෂ්පාණී කාලේ මොනිකා ප්‍රනාන්දු පිළන්දල සෝමාරන්ද.